විහාරයේ තිබ්බ දශක තුනක් තිස්සේ මිනිස්සු විනාශ කරපු ගුරු යුද්ධයෙන් හමුදාව සිවිලුන් වගේම ලක්ෂ ගාණක් සිවිල් වැසියෝ දුක් විඳා. හැබැයි මේ යුද්ධයට පින් සිද්ධ වෙන්න හම්බ කරපු මිනිස්සු, ගොඩ ගහපු මිනිස්සු, තනතුරු ලබපු මිනිස්සු, අයිපට ගාපු මිනිස්සු විශාල ප්‍රමාණයක්. එවැගේම අදටත් මේ යුද්ධය නිසා තාමත් මෙවරි මෙරිණ විශාල පිරිසක් තමන්ගේ අනාගතය අහිමි කරගත්තු විශාල පිරිසක් විශේෂයෙන්ම මේ යුද්ධයේ තමන්ගේ ව්‍යාපාර කරමුණෙන් පාවිච්චි කරපු එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පාවිච්චි කරපු එක් පුද්ගලෙක් තමයි මේජර් ජෙනරාල් ජයරත්නායක කියලා කියන්නේ. මේජර් ජෙනරාල් ජයරත්නායක දේශපාලන ලෝකයට වැදගත් උනේ ඔහු එදා පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙච්ච ජෙනරාල් සරත් පොන්සේක මහතාට එරෙහිව උතුම් රජ සාක්ෂි දීම නිසා විශේෂයෙන්ම එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ජෙනරාල් සරත් පොන්සේක ඉරගෙදරට ඇවිමේ අවශ්‍යතාවය සඳහා උතුම් රජ සාක්ෂි දීම තුලින් ජයරත්නායක බොහෝ තනතුරු ලැබුවා, වාසි ලැබුවා, වරප්‍රසාද ලැබුවා. ඒ අතරතුරේ ඔහුගේ ඇඟේ ඒ කියන්නේ ඇඟේන්ද රත්නායක තමන්ගේ සැමියාගේ තනතුරු පාවිච්චි කරන බොහෝ දේ කළා. එය සීමා වනිතා එකගේ ප්‍රධානය බලා ඉන්න කාලේ හමුදාවේ ඇය විශාල වශයෙන් මුදල් අපහරණයට ලක් කරා. වගේම අහිංසක සෙබළෙක් එහෙම නැත්නම් සෙබළෙක් තමන් ගාවට ඇවිල්ලා තමන්ගේ දුක් වෙනින්න කිව්වහම ඇය සැලකුව ඉතාම කුරුරු විදියට. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම තමන්ගේ සැමියා අහිමි වෙච්ච කලින් බඳුන් වෙච්ච හමුදා සෙබළෙක්ගේ බිරිඳක් ආවම ඇය සැලකුවේ අතිශය කුරුරු විදියට. ඒ මේ විදිහට හැසුරුණාට පහුගිය කාලේ අපට එළි වුණා ඇය දල්කිස්ස හෝටලේ ව්‍යාපාරික සමග සංස්කරණයේ යෙදෙමින් සිටියදී තමන්ගේ සැමියාට ඒ කියන්නේ හිටපු හමුදාපති තුමාට අතට වහුණයි කියලා. ඒ වෙලාවේ දාරත්නායක මහත්මයා දුවලගේ මිරිහාන පොලිසියට හැබැයි ඒ සිද්ධිය මේ වෙනකොට යට ගහලා තිබෙනවා. හැබැයි මම ඔබට එලි කරන්න කියන්නේ මේ දාරත්නායක මහත්මයා කෝලේ වෙලා හිටපු කාලෙ වෙච්ච සිද්ධිය. ඒ කාලේ හමුදා විතර කියනවා ජෙනරාල් උඩුමලේගල කියලා පුත්කලි. මේ ජෙනරාල් උඩුමලේගල සමග දාරත්නායක මහත්මයාගේ ඇඹේණි, මේ ආදරණීය ඇඹේණි, අහිංසක සෙබළුන්ට ගණන් පෙන්නපු මේ ඇඹේණිය අනියම් සම්බන්ධයක් පවත්වාගෙන තිබෙනවා. ඒකින්ද ඒ තුලින් එදා කෝලේ වෙලා හිටපු දාරත්නායකට විශාල අවශ්‍යතාවක් සමගල් ඔබ සමගල්.